බාගම බදැසලකසේ සිතැගේ වඩාලම් දිය ඇල්ලකසේ සුभाාරති සුभाාර දෙසම නසාරසන වදනින් සිතුවිිවි උපදින හඬකින ඔබගේ නිවහ සුයා ඇදේ සුභාරති පන් සුබෝදැසනක් සුභ දවසක් හැමදරාටම අද දෙදහස් විසිද් දෙකේ නොවැැම්බර් මාසේ විසි හයවෙනි දස්සෙන සුරාද දවස. දැන්න ඊය දවසේ සාමාන්‍යය පෙළ විභාගේ ප්‍රතිඵල නිකොත්තු දැ සාමාන්‍ය පෙළ විභාගේ ප්‍රතිඵල නිකුත්වීමත් එක්ක දරුවෝ විශාල ප්‍රමාණයක් සමත් වෙලා කියලාති න අපිට බොහෝ දරුවෝ කතා කරනවා සමහර දරුවූ මුහුණු පති සමාජමාධ්‍ය තුළ තමන්ගේ ප්‍රතිඵල ලේඛනේම දක්වලා තිබෙන ගොඩක් දරුව ඉතා හොඳින් සමත් වෙලා තිබෙනවා සමත්වුණු දරුවන්ටත් අසමත් වුණු දරුවන්ටත් අනාගතයේ ජයගන්න පුළුවන් සමරාට කෙනෙක් හිතෙන පුළන්ම භාගගේ අසමත් කියලා මගේ ජීවිතයේ මෙතැනින් අසමත්වෙන්න පුළුවන් කියලා නෑ එහෙම නෑ සාමාන්‍ය පෙළ අසමත් වුණු බහුතරයක් තමන්ගේ ජීවිතය ජයගෙන්න්න තිබෙන. එනිසා සාමාන්‍ය පෙළිවි බාගගේ ප්‍රතිඵල. ට ඔබේ නාගත දිශාතිය තීරණය කිරීම සඳහයි තරම්ම සාධකයක් නෙවෙයි සාධකයක් තමයි සාන පිළි බාගේ ඕනම තැනකට අදදි බලනවා හැබැයි අසමත් වනා කියල සමහරලාට ඔබට යන්න පුළුවන් පාරවල් ඕනෑ තරම් තිබෙනවා යයි අද දේශනවා ඔබටම අක්කලේ දැන් සාමාන්‍ය පෙළ විභාහගේ ප්‍රතිඵල පිළිබඳව කියාද්‍ය අපි මේ සුභහරත යරම් යට පරාතුව. යදවසේ ප්‍රතිඵල නිකුත්වෙනව කියන ආරංචිය පෙරේදා රාත්‍රියයේ ය උදේසනවෙද්දම තිබුණ ය උදේසනවෙදදිම තිබුණ. සමාජමාධද මේ පල කෙරුණා. කොමනත් එනිසාම ඊය දවසේ ජනරාවේ වැඩිරහටත් අප විාග කොමසාරිස් ජනරාල්තුමන්ට ධර්මසයන මහත්මයට ආරාධනා කලේ ධර්මශයන මහත්මය මේ මැදරී ද මේ නාලිකාවෙන්ම පෙරෝරෙ කොල හටකිවේ මට ප්‍රතිඵල දෙන්න බැරිවේ අද දවස්තුන හතරක් ඇයි ස්වනිට කලින් දෙනවා කියලා. හැබයි එකහෙමුණේ නෑ හවස සහතරහාරවෙද ප්‍රතිඵල නිකුත් කිරුණ සාමාන්‍යෙන් තිහාස තුල ඕනෑ තරම් දෙදවල් තිබුණ ජාතික ගුවන් විදිලට ජාතික මාධදයට ඕනම දෙයක් පලවිනියට කියන විශෂෙන් ේතුන අපි අපහසුාවකටත්තුනමකද මේ මැදර ඉඳගෙන එතුන් එහම කියද අපි වහගෙන හිටපු ්‍රාවකයෝ දරුව විශල ප්‍රමාණය අදයන්නේ ැද කියලා පෙන්න්න හවා. ඒ කොම අතරහහාට ප්‍රතිඵල නිකුත් කරලා තිබුණ අපඒ පිබඳ ඇතුන්ගේ විීම සීමක්කරද ේතුන් අපිට ප්‍රතිචාර දක්ව වෙන්න්න කොහොමන අපි හවස හයේ ප්‍රවෘධ ප්‍රකාශයටගන්න උත්සාහකල ඒවෙලාතුන් පිට හරියට ප්‍රතිචාය දැක්වත් නෑ කොහොමත් ප්‍රතිපඵලනිකුත් කල්ලා තිබෙනවා කොහමත් අපි මේ මතක් කරන්න උත්සාහ කළේ මේ ජාතික ගුවන්විදුලිය ජාතික මාධ්‍යිය ජාතික නාලිකාවක් ඒනිසා. සාමානයේ නිතිහාසේ තිබුණු සම්ප්‍රධහය පළමුුව ජාතික නාලිකාවන් වලට තොරතුරක් ලබාදීම. ඒයේ ඒ සිදු නොවීම පිළිබඳව ව අපට නවේ කණගාටුව අපේ මහත් ්‍රාවකයන් වෙනුවෙන් මොකද බොහ අය ඒ පිළිබඳව අපෙන් බරපතර ලෙස විම සයම් කරපු නිසා. දැන්නේ කතාව ඇති අපි මේ අධ්‍යාපනක්ියෙක් මෙම ස්ථානයේනනි අධ්‍යාපනය පිළිබඳව විනාඩියක් දෙක් කතා කළේ. අද අපේ කතාව. ආර්ථිකාර්බුදය මේ ආර්ථිකර්බුදය කළමනා කරය කරගන්නන්නේ කොහොම දෙයන්න පිළබඳව අද ිස්ුභාරතිය සංවාද මණ්ඩ පය තුළ සාකච්චා කරන්න අද ඒ සතා අපි ආරාධනා කලේ කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික ආර්ථික විද්‍යාද්‍යය නංශේ දේෂ්ඨ මහචාරය ඒෂ්ට කරනාරත්න මහත්මට අප ඔබදතමන් ඉතා ගවරෙන් පිගන්න මහචාරිතමන අයිබුවන් සබ දේසන යිබෝන් සෙලමු දෙට මහචායතුමනි දැන් ආර්ථිකර්බුදය කළමනා කරනේ දැන් ඒම දැක මහබැක්කවා අධි තුමන් කියනා උද්දමනය යම් තරමකට පාලනය වෙලා තිබෙනවා කියලා දැන් ඒතික ම අයෑ ලේකනයයක් ඉදිරිපත් කල තියෙන එක බැලූ බැලට සහන සහිත එකක් නෙවෙයි පේන වෙනදායිෑලේකන දුනම සහ පේ නතින මේවරවැෑලේකනම සහන නෑ හැබැයි මේක නවා දීර්ක කාලන ආර්තිකරබුදදිිය ජෑග්‍රහණය කිරීමම සහ ඉදිරිපත් කරපු අයවැෑලේකන කියලා. එනිසමන් පලවෙනි ප්‍රශ්න තුමන්ගේ නහන්නේ මේ අයෑලේකන සහබෙන් ව අධිපදතුමාන් උදමයේ පාලනයෝනා කියන මේ කතාත් දෙක ගත්තම ආර්ථකය හරි පාරටවැටනවා කිය බාහිරද කියෙනනෙනක් වි රබතුන්ට හිතෙනවා. මෙමයි ආර්ථික අර්බෝධයක් ඇතිවුණහම ඒ ආර්ථික අර්බුද්ධය විසඳීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගතයුතුව පවතිනා. එතකොට ඒ සඳහා සමහර ගන්න ක්‍රියාමාර්ග කෙටිකාලී නයි එහෙමනත්තම් මධ්‍ය කාලී නයි එහෙමනත්තං සමහරයවා දර් කාලී යි එතකොට අපි විශේෂයෙන්ම අපි බලන්නට ඕනි ආර්ථිකය හසුරවන්නට යොදාගන්න ප්‍රතිපත්තිවල මොනමොන අංශයන් වෙනස් කරනවද කියලා. මහබැංකෝ අධිපතිවරයාට තියන වගකීම සහ බැඳීමතියන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය රටක පාලනය කිරීම. එකඇන්නේ ආර්ථිකේ තිීන මුදල් තොගය නිවැරදිව පාලනය කරන්නේ කොහොමද කියලා. අපි දන්න හැටියට, ආර්ථිකයේ තියෙන බහණ්ඩ තොගේ ප්‍රමාණවත් නැත්නම්. මුදල්තගේ විශාල වසය නිකුත් කරපු හැටිය උද්ධමන ස්වරූපයක් එනවා. එතකොට මහබැංකුව මුදල් නිකුත්කිරීම පාලනය කළොත් උද්ධමනය කියන එක පාලනය කරන්න පොළවා. එතකොට ඉනිසා උද්ධමනය අඩුකිරීමේ ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා මහබැංකුව ඇරගෙන තියෙනවනං අනිවාරයෙන්ම උද්ධමනය යම් ආකාරයකින් පාලනය වෙනවා මේ ඔබතුමන් කියන්න උත්සාහ කරන පහුගේ කාල අසීමමාන්තිකෝ මුදල් මුද්‍රණය කිරීම අච්චු ැහමීම පාපකරමයට මයි බි මේ මුහුණ දෙන්න ඕනේ උද්ධමනය කියලා. ඇැබැ එහෙමෙකුත් තියෙනවා. දැන් අපි බලන්නට ඕනේ අර්බුදයකදී සිදුවෙන ප්‍රධානම කාර්ය. අපි ආර්ථික අර්බු දෙයක් නැත්තං ආර්ථික පසු බැස්මක් කියන්නේ රටේ නිෂ්පාදනය අකණ්ඩව කාර්තු දෙකතුනක් දැන් අපි ලංකාවේ ආර්ථිකය වශයෙන් වගත්තොත් වර්ධනය රිනාගයක් නැතියෙන්නේ. එතකොට දෙදස් දහනමක අපි දන්නව පාස්කු ප්‍රහාරය ඒ වගේම කෝවි ධහනමයා අර්බුදය ඊට පසුව ආපු ආර්ථික අර්බුදය කැන කනජිතෙල්ල අර්බුදය අපි දන්න අයි වගේම ආහාර පිළිබඳ අර්බුදය රටේ ප්‍රවාහනයාට පනවීමේ අර්බුදය මෙවැනි අර්බුදවලින් වෙන්නේ රටක හදන බහණ්ඩහාසේවා තොගේ අඩුවම්. එතු රටක බහණ් හාසේවා තොගේ අඩුවෙන වෙලාවෙම, ජනතාවට ජීවත්වන්න අපහසු නම් ඇතැම් රටවල් කරන්නේ විශාල වසයෙන් රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය භාවිතා කරලා, රජ ජනතාව ජීවත්කිරීම සඳහා පියදම් කරනවා. නමුත් ලංකාවේ ගැටලුව තියෙන්නේ අපේ ඉතිහාසෙහිදම් දීර්ඝකාලයක් තුළ අපි මේ අපි ආර්ථික විද්‍යාවේ කියනවා Incentis and පෂments කියලා. ඒක කියන්නේ දිරිදීමනා සහ, සීමමාකිරීම් දිරිදීමන සහ සීමකිරීම්. මේ දෙක ලංකාවෙ හරියට වෙලා නෑ. ඉතිං ඒනිසා අපි ඇත්තටම අපේරටේ ඉතිහාසය පුරාම නිවැරදි දුප්පතා හඳුනානොගත් නිසා රජයන් විසිෙන් විශාල වසයෙන් ජනතාවට මුදල් නිකුත් කරලා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියේ විශල ගැටලුවක් ඇති කරලාතියෙනවා. අපි සියලු දෙනා ලංකාවේ දන්නවා. අද ක්‍රියාත්මක වෙන සමෘධිම ක්‍රමය රටට නොගැලපෙන අනවශ්‍ය නිවැරදි දුප්පත් නෝනා අය සමෘදිිගන්නවා කියේන එක. ඒ වගේම ගෙදර ඉදිද්දිී සමහර අයට රුපියල් පන්දාහනෝට නිකම්බෙදුව අපී. එතකට එවැනි දේවල් කිරීමදී රටේ තියෙන තොරතුරු පදනම් කරගෙන නිවැරදි දුප්පතාට පමණක් දුන්නරම් අනවශ්‍ය රාජ්‍යමූල්්‍ය ප්‍රසාරණයකට යන්නේ. එක නඔබට මනයි ප්‍රශ්න කරනන්නේ සමාජ සුබසාධනය වෙයි සුබසාධන ස තෝරගත් කණ්ඩාම ගටුවක් න්ඩයම මේ විාල ගැටලුවක් අද රත් යවා ජය සුබසාධනයට තෝරගන්න ක්ඩායිඇම්ල විශාල ගටලුවක්. ඉතිහාසේ පුරාම පැවතුනා. එවැනි පවතින අවස්ථාවක අපහිතමු දැන් රටේ පවුල් සංඛ්‍යාවෙන් සියයට හතලයක්ක් සමුෘධී පවතිනවස්ථාවක මේ අර්බු ඔක්කු මේේ වා. එතකොට අපේ රජය කරන්නේ මේ සයට හැටකට වැඩි කරනවා දැ රටේ පවුල් සංක්ඛ්‍යාවෙන් සියයට හැටකට වඩ සහනාධාර දෙනවා. එතකොට එහෙම වුණ හම අර පලදාීතාවය නිෂ්පාදනය කියන එක වැඩි කරන්න නෙමෙයි අවධහනය රටේ තියෙන්නේ මේ අර්බුද දෙකත් එක්කම රාජ්‍යමූල ප්‍රතිපත්තිය කැන රජය වියදම් කරන ප්‍රමාණය ආදායමෙක් මවා විශහල වසෙන් ගිය එක පැත්තකින් අ පැත්තෙන් රාජ්‍යාදායම හැකුලුණ රාජ්‍යදායම හැකිලෙන්න්න කාරණ කහිපයක් තිබුණා එකක් තමයි ආර්ථික අර්බුදයට කලින් ගත්ත ක්‍රියාමාර්ක ර්ථිකර්බුදයක් අපේක්ෂා නොකර රජය ක්‍රියාමාර්ගයක් ගත්තා රටේ බදු අඩු කිරීමේ ක්‍රියාවලයක් කරන්න ඕන කියලා. සාමාන්‍ය ආර්ථික තත්ත්වයක් යටතේ අපි දන්නවා රටක බදු අඩු කලොත් ඒක උත්තේජනයක් වෙලා පෞද්ගලි කාන්සේ කුඩාාව්‍යා පරිකයව් ඒ අගේ සංෝර්ධනට යොදල රට දෙවුණු වෙනවා. නමුත් අසාමාන්‍ය තත්ත්වයක් අරතේ නිෂ්පාදනය වැඩිනෝන තත්වයක් අරතේ රාජවියදම පුළුල් කරපු ගමම් වෙන්නේ රජයට අයවැෑහින්ගේ පියවාගන්න බැරුව දල්ල වශ්‍ය වෙනවා. එහෙම වඋනහම රජය බහණ්ඩාගාර බිල්පත්තිකුණලා දේශී වසෙන් අයගන්නවා. ඒමනැතවම විදේශය වසයෙන් රටවල්වලින් නැඉල්ල ගන්නවා. මේ ක්‍රම දෙක තමයි අපි දීර්ඝකාලයක් තිෙබ්බේ. මේ ක්‍රම දෙකේ මූලික පදනම මම දකින දේ තමයි අපේ රටේ නිවැරදි තොරතුරු අනුව තීරණ නොගැනීම. ඒකඇන්නේ ගම් මට්ට මේ ඉඳම්ම තොරතුරු නැතුව කෞද දුප්පත් කෞුද පෝසත් කියන තොරතුර නැතුව අපි ඇත්තටම මේ රටේ අරන්තියන ආර්ථික තීරෙන වල විශාල ගැටලුවක් තියනම්. දෑ අපි දන්නවා මෑතකදී අපි මේ අරබුදය හමුවේ කොහොමද අපි සංවර්ධනය කරන්න කෙනෙක් ගැන කතා කිරීමද මහාචර්තම ඇතරට අන්නෙ සල පොඩිදයක් තැන් ඔබ මකගේ තොරතුර නෑ අපි ාවි තොරතුරනැතු තම ොහෝ ී තිරන නදි ටක්ද අපට බොෝ වෙලාට මේ වැටෙන්න්න හහිුතු ොරතුර නැතු ොහෝ දවල්ලති. හැබැයි මහචාර්තමින් අපි ඒ අතම කකින රාජ්‍ය සයකයන් රාජසේවේ වැඩි රාජසේවේ ප්‍රසාරණ වෙලා තියෙනෙකිලා. මේ රාජ්‍ය සේව්‍යයන්ගෙන් බහුතර ප්‍රමාණයක් ඉන්න ශේෂත්‍රයේ. ගම ඉන්න රාජසේවකයව දහයිකට වැඩි ප්‍රමාණයක්. ඒයි එහම ප්‍රමාණයක් ද තොරතුරටි අපට උඩට ගන්න විදිහක් නැතිිට වැරදිලාන අප රාජසේවේ වැඩි කියන ගම රජ්‍ය සේවය කොයින්න යයි වැඩ කරන්න කියලෙ කියන යගගේ වැඩ ගන්න ඕන කියන අපි ඕන දෙකරගෙන නෑන. පැහැදිලියෝම. ඔබතුමා කියනෙගේ ඉතාම් වැලගත් ලක්ෂදාසයක් වන රාජ්‍ය සේවය මේ රට ගැලපන්නේ නෑ කියලා බොහ දෙනෙක් කියනවා. නමුත් ඒකට දෙන්න පුලුවන් පලම විසන්දුම තමයි. පාඩු ලබන ආයතන අනිවායෙන්ම රජයට කරන්න බෑ. ඒ එක පළවිනිම තීරණේ එක කවුරුත්වයක පිළිගන්නට ඕනේ. ඒ වගේම රාජසේවය තුළ ප්‍රතිව්හ ගත කරණය කළ හැකි අන්ස බොහෝම තියෙනවා. රජේසේවේ හිං ආයතන ගොඩාක්තියනෙන. අතරික්තා ආයතන ගොඩාක්තේෙනෝ ඒ අතරික්තා ආයතන වල ඔබතුමා කිව්වා වගේ විශේෂයෙන්ම අතරිික්ත ආතනවල තියෙන ගැටලුගො තමයි ඒ අයට නිසි වැඩපිළිවෙලක් දේලා. දවසට ගතයුතු වැඩේ මොකක්ද කියන එක තීරණය කරන්න නැතුව. දැම් ප්‍රාදේශයලේකම්කාර්යාලයක් ගත්තාහම උපාධිධාරින් සීයක් දෙසීයක් අපි රජේ සේභකයෝ යොදා ගැනීමේදී අපි ඔවුන්ට අඩු අවම තර්ම මේ තොරතුරු ටික රැස් කරගන්න කියල කරන්න නැත්තං යම් කිසි වැඩපිළිවෙලක් නැත්නම්. එතකොට මේ අයට අපි ගෙවන වැටුප. පමණක් ඉතාම ඇතරම මුදල් මුදරණය කල්ලා එමනත්තං විදේශන්ගේ නයරන්තමයි මුහුට වැටුපු ගෙවන්නේ. එවැනි ආර්ථිකයක විශහල අර්බුද ඇති වෙනවා. ඉතින් ඒ අර්බුදය ඇත්තටම කෙටිකාලීන එකක් නෙමෙයි මේ අර්බුදය දිගුකාලීන එක. හරිම සරල උත්තරයක් මේ කර තියෙන්නේ කොහෙෙන් හරිගෙනල්ලා තොරතුරුවනුව තීරණගන්න තොරතුරු අනුවතිද අපි කියනවා දැ උදාහරණයක් හැටියට අපි ගත්වොත් එහෙම දේශී ආදායම්බඳදු දෙපාර්තමේන්තු දේශී ආදායම්බඳ දෙපාර්තමේන්තුව පරිගණක කරලා විද්‍යත් මාධ්‍යයටය දවෙලා ැ අපි ඩිජිටලයිසේෂන් යුගයක ඉන්නන්නේ ොමු කරන්න විදිහක් නෑනි තවම තාම එක කරගන්න බෙරුණා ඒ ඒක ඉතිහාසේ මෞරුදු හැත්තෑවතුරම අපි ොද කළේ දේශී ආදායම්බදු දෙපාර්තමේන්තුව තොරතුරුවලින් ශක්තිමත්කිරීම වෙනුවට අපි කරන්නේ මේ පඩි කොලයක් තියෙන මනුස්සයට ගහනවා කියලබ. එතකට මැද පන්තතියන්න මනුස්සයාගේ තොරතුර ැකෝඩ් වෙලා තියෙනවා වාර්තා වෙලාන ඔහුට විසාාල බද්දක්ගාන ඒ බද් ගානයක මෙමයි කෙටිකාලන අර්බුදයකද ඒකමක් නෑ අර්බුදයෙන් විස දෙන්න ඕනේ නමු විසඳම තියන්නේ එතන නෙවෙයි. ඒ අතර ඔබ දන්නවා මූල ලබතමන් කියැන බදදු අයකිරීම මේ මොහතේ නොකල යුතුේ මේ රක් කියලර්ගේ ගටලුවක් තියෙන නිසා බදු අයකදීම කළයුතු. බදු නැතුව මේ වෙලා දුවන්න බෑ නමු. ඒ හා සමගම බදු අයකළ යුතුව තිබුණේ බදු දැලට හසු නොවන පුද්ගලයන්ගේ තොරතුරුටික එකට එකතු කරගන්න ඔවුන්ගෙන්. ඒ අතරම ඔබ ආල ඇති ප්‍රෝට්ටි ප්‍රකාශනයක තියෙනවා යම් තැනක මිලියන පන්සී මිියන දහ දාපු පුද්ගලයවවෙවා ඒකන්නේ ආර්ථිකය මුදල් තියන තැන් තියෙනවන. එතුකොඩේ මුදල් තියන තැන් හෙවීම දේශී අදැම්බද්ධ පාර්මින්ය වහගේමන්නවෙේ. සාම පඩිුල තර කල රන්න ේකට ති න්සාමේ ොරොතුර ද අපි දන්නවා අ සංවිදිිත අන්සේ සංවිදිත මුූල්‍ය තොරොතුර ල වි මුූල තු ගයක් තින ර මෙච ැපත් කර මෙයා මෙච තැපත් කර කියලා පුදගල කිය නතර අපි දකිනවා ඇති ඒ කියන ආර්ථික අරි සල්ලි තියෙනවා. ඒ සල්ලි අප යි ඒ ඇදලගන්න නැති. ඒ කියන තුොරතුරුණ. තුරුණනෑ කියන අංවිදිතාන්සේ සංවිධිත විදිහයට මතිේ වන්න දෙෙනවා. අපි කවද්ද මේ සාර්ථකයේ සිට හැත්තෑ වක්කිතර විශාල අංවිධිතන්සය සංවිධිතන්සිට ගන්නේ. අසංවිධිතාන්සේ සංවිධිතන්සයට ගන්න පුුවන් එකමක්‍රමය තමයි, තොරතුරු ජනිතකල්ලා ඒ තොරතුරු යම් තැනක දැන් ඇත්තරම ලෝකය යන්නේ බික් data. ඩේට මයිනං යන්නේ ඉතින් නිසා ඩේටවල පැටන්න අවබෝධ කරගෙන තමයි වැඩ කරන්න. අපි මේ ගමේ තියන නතම් මේ එක කුඩා ඒකඒක තියන තොරුතුර ටික කොහවත් ලියලන. ඉතින් එනිසා පුද්ගලයා කැමති කැමති තැනින් කැමති කැමති අයගින් බදු ගන්න ඉතින් එ කොල කොලයක් තියන කවුරු හරි සටහන් වෙච්ච ගනදනයකින් පමණක් බදුගන්න. මේ රටේ ගැටලුව තියන සටහන් නොන ගණ දෙනු විශල ප්‍රමාහණයක් තියෙනවා. අන්නේ සටහන් ඔඕන ගන දෙනුත්තික. අල්ල ගත්තු දැන් කවුරුද දකි නවානනි පර කිෝමිට දෙක් බලන්න අරගෙන මිලියන දහට වැඩි වාහන කොච්චරතිය නොද. මේ රටේ එද ඒ කියන් ඒ අහියටත් අපි පෙට්‍රල් ගෘපාසියටට දෙන්න ඕනෙද. ඒතුොට ඒ දෙන්නේ කෞද් ඒර ගිාදුරකෝට්ටේ මොන්රාගල ඉන්න දු්පතාට සහාධාරයක් දෙන්න තිෙන සල්ලි නේ ද අපි මේ විසාහලමලියන විස්සේ තියයායට අපි පෙට්‍රල් සබ්සිටියක කියල දෙන්නේ එහෙම දෙදද පෙටල්මල අප අඩුකරන්නඕනි කෙලා කියන කවුද පෙටල් ග නේමුුණ. එතතුව එතනාාර ඒ මංතන්නේ අපේ තියන විශාල ගැටලුවක් මේ තොරතුරු පිළිබඳ ප්‍රශ්න. තතුර එනිසා අපි මේක හරියටම ආර්ථක විද්‍යාව මේරටේ වෙලා නැත්තේ. මංක්‍යනය ඔන්න හයි ගනි ඉන්සන්ටියුස් අපි කොහොමද දිරි දෙන්නේ. ම පිනිිම කන ක ක ග ප ම පහසු ල ප්‍රශනක් න හන්න ාවකට. දැන් අප මේ වනට තීන්දු තීරණ ගන්නවානේ හැබ මේනවට තොරොතුරුනෑ අපි ැගන්න මුන්දු තීරණ වෙලත් අපිට මේ අබියෝගේමතිය යනාගෙති. ඒ මේක දීර්ග කාලීන තියන අපි මෙතන සුද්කරගන්නතාක්කල්. මදැ අපිට මේක ආර්ථිකවිද්‍යාව සරලෝම කිය නවා. අස්සේ ක්‍රේසික දුවන්ඩ නං, අස්සේ ක්‍රේසිකින් දිනන්්ඩ නං. කැරට්ටලෙත් ඕනේ කෙවිටත් ඕනේ. කැට්ටලේ කෙවිටයි අමතක ක ළොත් ආර්ථික විද්‍යාවක් නෑ. කියැනන්නේ ආර්ථිවිද්‍යාවෙන් කරන්න පුුවන්මනි මනුස්සයකුට දිරිදීමනාවක් දීලා එවනන්සේ ෝ මෝටිවේට කරලා. මනුස්සයායටට උපරිම සහයදනක ආර්ථිවිද්‍යාවන් කරන්න පුළුවන්. නුස්සයේ ේවගේ වැරදිවැඩක් කරනවනගේ වැරදිවැන්නට පිනි්ප් එකක් දෙන්නත් ආර්ථිවිද්‍යාවය කරන්න පුළුවන්. මේ දෙක අපි ඉතිහාසේ අවුදු හැත්තයපුරා පාවිච්චි කරන්නේ. ඇයි නැත්තේ. ට හේතුව අපි ගත්තොත් රටේ තොරතුරු විධමත්තිදියට අපි භාවිතා කරන්නේ එස තොරතුරු නිර්මාණය කර ගැනීම. තොරතුරු මේ විශ්ලේෂණය කර ගැනීම ඒ තොරතුරු අනුවතීර ගැනීම දැන් ගමකට ගියොත් ගමේ ඉන්න නිවැරදි දුප්පතා තාමා අපිට හඳුරගන්න බෑනිේ ඒ නිසා අපි කියන පවුල්වලින් සට හැටකට අපි පීට ආධර්දින සානාධාර් දෙනවා. මෙහෙම ගියොත් මේක දවස ගාල තවත්තැද කව දරිදසගේයි රටේ ජනගනෙන් සිට අනුවකට ආධර දෙනක. ැ බලවාම ඉතිහාසේ පුරාම අුරුදු හැත්තයම් බලනකු හැම අවුදු පහකටම සරයක්ම සමුෘදි ලාබින් එමත්තං රජයේ සහදාර ලබයි වැඩි වෙන මිසක්කඩුවෙන්න්නේන යබිමතාක හරියට තිබුණ නම් අඩුවෙන් නිව අඩුව නො පැත්තිේ එකට වෙලාතියෙන තොරතුරු අනුව ආර්ථික විද්‍යාවට අනුව තීරණගන්න ඉන්නේ ඒතින් එනිසා ලඟයින්න දේශපලඥිය යමලතන් පර්ලිමේන්වය බහතරය මේ අය හිතනවා තමන්ට ඉදිරි මැතිවරය කොහොමද දිනන්නන්නේ කියන කාරණය ඉතින් එහම තමයි අවුදු හැ. ඇැව මේ දක්වාම ඇවිල්ල තිෙන්නේ දැන් මේ සමාජ සුපසාධනය පිළිබඳව කතා කරද දෙත් දැ අපි මේ කතාවෙන් මේ ඉස්සරහටගේ නිසා. මහචාර්තමිනි දැන් සමහරලාවට අපිතුම අපි මෑතකාලීනවා හලතියන ජනසවියකත්ත් සමුෘදිය ගත්තත් මේ හැමහකදම කියක්හරි රට පුරවැසියට අදාළ මනුසයට දිනවා හැබැයි ඒකෙන් එයා මොකක්ද රටේ ආර්ථිකයට කරෙන කතා වැඩක් නැ කියහරි දියලදාන මොකක්වත් ටර් එකක් කියන්නේෙ නෑ අපි දැම් මෙතනින් ඉස්සරහටත් එහෙම එකක් න්න හැදුවත් ය න ප්‍රා හිමස හැටේ ද පොඩ් පොඩ අඩු ර පුළුවන්යි. ඒ සැලසකට නේ යන්න න. පැහැදිිවම මම කියන්නේ රටකට අවශ්‍යම ආයතනයක් අපේ රටේන්නේ. රටකට අවශ්‍ය මාහිතනය තමයි කකොමික් ඉන්ටිජන්ස් යුනි කියන්නේ. දැන් ජපානතියන ඉොනොමික් පලෑනිංක් ඒජන්සි කියලා. ආර්ථිකය සැලසුම් කිරීම ඒකකය. එහෙමනැත්තං ආර්ථිකය පිළිබඳ දැනුම ගවේෂණය කරන ස්ථානය දැන් මෙහමක්තින රට තේරුම් ගන්න න සාමා්‍ය ජතාව ොඳට තේරු ගන්න මහ ැකට බැල වැඩක් නෑ මහබැංකු බැල්ල වැඩක් නැති යයි හ බැංකු කියන එක තියෙන්නේ. රටේ මුදල්තගේ පාලනය කිරීම සඳහා. යි ඒ මුදල්තගේය දේශීය වෙන්නත් පුළුවන්, විදේශීය වෙන්නත් පොළුවන්. අනි පැත්තට මහා බාණ්ඩාගාරය, කියල කියන්නේ රටේ මුදල්ල මාත්‍යන්සය මේ මුදල්ලමාත්‍යන්සය කියන එක කරන්නේ ආණ්ඩුවේ ඉදිරිවර්ශවල ආදායමයි වියදමයි කළමනා කරණය කිරීම මයි මුදල්ල මාත්‍යන්ේ කරන්න එතකොට ඒගුල්න් තින රාජ්‍යමූලේ ප්‍රතිපත්තිය ෆිස්කල් පොලිසි කියන එක ඒගොලඟ වියදම ගොලන්ගේ ආදායම ගන කතා කරක්. නමුත් සමස්ථ ආර්ථිකයේම තොතුරු ටික එක තැනකට ගේද. යටයිනම් ඒ තමස්ථ ආර්ථිකයේ තොරතුරු ජනනිත කරන්න ලංකාවේ ආයතනයක් නෑ එකකොමික් ජන්සිික් නෑ එනිසා මහබැක්කූ මහ බැංකුවේ වැඩේ කරනවා මහබැංකුව මේව කරන්නේ කලා සාමිමිස්සු මහැංකු දොස් කියනවා. මුදල්ලමත්ත්‍යයන්සේ රජපතිපත්යක්‍ර යාත්ම කරනවා සාමාලි ජනතාවන්න මුදල්ලමත්‍යයන්සේ මිසුන්ට සහන දෙනෝ මදි කියලා. ඉති මේ ඔක්කොම කරන්න නං. පැහැදිලිියෝම රටේ තියෙන්න්න ඕනේ ආර්ථික විද්‍යාඥෝන් විසින් නිවැරදි ආර්ථික වි්‍යාඥයක් අපේ ර්ිවි්‍යාඥෝ ලංකාවවෙත්තින්න ලෝකෙත්ති න්න අපේ මයයින්නවාේ විදේශී විදේකටවවෙලා ඕන තරන් වගේම ලංකාවිශෂ විද්‍යාවලත් මහා චරිවරු හින්නවා ඇති මේ අයගින් සමන්බිත අපිතම අප කර්මාන්තගත්තුොත් රටේ තියෙන ප්‍රධාන කර්මාන්ත නියෝජනය කරණයත් ඒ සඳහ හිටියට කමන්නයි වගේ ෘතිය වේද ට කමන්නන්නේ නමුත් ආර්ථික වි්‍යාපිළිම දැනුක්තියන ොරතුරු පිම දනමක්තියන න්ඩ. මක්තෝර ගෙන. අපි ආ එකකොමි ඉින්ට ෙන්සි ුට හදන්නඕන. එතකට අපි අර ගමේ ඉදම් මේේතො තුෘටික දේලාල කවර දැ පුළුවන් මේක ඉතාම සරලව කරන්න පුළො මැතිවරණයක් එන්න කලින්. සියලු දේශපාලන පක්ෂ. මේකෙන් අනුමතියගන්න ඕනි මොනාද කරන්න ආර්ථක හානියක් කරන අද නැ්ද මේකට පුළුවන් දෙන්ඩ දේශපාලයකින් තොරව මෙන්න මේ තොරතුටි මේ විදිට භාවිතා කරනවාන සමුෘදිය වැඩි කරනවන මේ කරන්න බෑ කියල එකකොමි ින්ට ජන්සි ට් එකක කියන්න පුලුවන් ද පානය කියනවා. ජපානය කවර ආණ්ඩුවක් චන්දෙල්ලුවත් ජපානයේ අනිවාරෙන්ම එකකොමි ප්ලනන් ජන්සික කියනවා මේ විදියට ආර්ථකය මෙහෙවන්නේ මේමයි කියලා. ආර්ථිකය මෙහවීම කෙනෙක තොරතුර මද සිදවිත දෙයක්. ආර්ථිකම මෙහවීම කෙනෙක දගලිගේ කැත්තමතව වන්න බැ පුද්ගලින් ැතමත ේල තම මේ අවුදු හැත්තව අපට මේ වෙලාදී. ද ආර්ථක අර්බුධයක්කාවා හම අප අර වැටෙන් ඔන්නමන්න හිටපු ආර්ථකය වැටිළම ගිය. එම ආර්ථික සහ කෙල කදරයම ොතන් එන්න උත්සාහ කලාන පහගේක හිමයි ඒ සභහාවවිදී තිබුණේ මත්ව භා ටිය ඒ සභහ වි තිමන සභාව තුරතුරණයි. සබට ොරතුරන්නේ ද මහබැක්කොටකව හම හ බැංක්ව සමහරදේවල් ඔහුන්ගේ රාස්‍යයයි කියලලා ඔවන් ඒටික සබහට දෙදින්නේ. අනිි පෙද මුදල්ලමාත්‍යන්සිටකොහ මුදල්ලමතන්සේ සහභාගවෙන්නේ නැම් මට හිතෙන්නේ මේකට යඋදාගන්න පුළුවන් හොඳම කණ්ඩාඇමතම රාජ්‍ය පරිපාලන රාජ පරිපාලන. රජ පරිපාලන අමාත්‍යන්සේ සහ සම්බන්ධ කරලා රටේ එකනෙ යටම ඉන්න ග්‍රාම සේවක දක්වා. යටම ඉන්න අනෙකු සියලම රජේකැ. ම්න්ධත කරලා යම්මාආතනයක් කරන ගමකදී ඉන්නවේ ඔබතුමා කිව වගේ ගමයින්න නම දෙෙන අට දෙන වගකීමෙන් බැඳෙන යම්මාආකාරය මටතු ක්හද පුලුවක් එකමිටුව ද ිවිශ් ේ සප්ලයි කරන. ස් ්‍රික් ටම ෙන ක මික් ල න් ග කෙල්ි බල දෙදන්නන ොරතුර රැස් කරගන්න. ොතුර රැස් කරලයි ොතුරට අනුව මේ තොරතුර පුද්ගලව නැතු ොරතුර තරනගන්න. එතකොට රටහරියෙන. වැඩදක මේ නේදේශපලක් අඩයාලු හිද සමෘදදිීක දෙෙනවා එමත්ත අමයාය ග මේ පාල වැඩකරන හට ැකවදන ඒම රකව දීන මේ 1.6 මිිය වෙලා දෙන්නේ ලංකාවේ සාමා්‍යෙන් ආර්ථිකතත්වයනව ලක්ෂහායකට හතකට වඩා රජේ සේවකෝ නදත් කිරීමේ ශක්ක්‍යතාවයක් නෑ ශක්්‍යතාවයක් නෑ ඉතින් නිසා එවැනි ශක්ක්‍යතාවයක් නැති කරගෙන තියෙන්නේ අපේ තොරතුරුම තීරණ ොගැීම නි. හයි අද පිතා කරන්නේ ආර්ථිකරපුුදය කළඹනා කරණය කරගැනීම පිළිබඳව මේක තමයි අපිට රටක් විදිරති අබියෝකය. අපි විස්ුබසාධනය කළගත් බොෝ දේවල් කරන්න ගෑම ගමේදී සුභසාධනය කරන්න ගේම ප්‍රධශභ මන්්‍රීවර ඇත්තෙක් හිනාවෙන විදිට දේශපාලය කරන විදිට පෝස්ටර් ල්ලවන්නගේ විදිට සමුෘරදිය ජනසවය දෙන්නගගේ තෝකතමයි ත්ව. ්‍රම නිලධාරි හත්මයාගේ හමැත්නම නොත්ක් හිනාවන දිට හිතමිත්‍ර කම්වලට සමුෘදය සහදාාර දෙන්න ගයෝතින් අපි රඩක්විදියට වැරදි තැනකට යන. එනි අපි දැන්හරි හර විදියට වැඩ කරන්න පටන් ගන්න වශ්‍යයි. එකතම අපි කළ යුත්තේ. හද පේසාකච්ඡාවට සහභාග්‍ය වන්නේ කොල් ේෂී වි්‍යාලේ ්‍යාරි කාර්ික විද්‍යා්‍යේ වනශේ දේ් මහචාරයේ H. කරනවාරත්ම හත්ම අප මෙ නිස්සරට අදී විශේෂන් මේ අය වැෑලේ කනේ පිළිබඳව කතා කරද. හචාරිතමි මේ තුළ දීර්ග කාලීන සැලසුම් තිබ්බ කියල බොහෝ අය සඳහන් කරන. විපක්ෂය ගත්තොත්තඒ ගොල සාම්ප්‍රදායයික විදිහට මේ විේශනය කරන ආඩු පක්ෂේ පැත්ති දැ ගත්තුත් මේක ගොල ධනියයයි කියල කියනවා. මේක අපේ එලිය ඉඳගෙන ගත්තම සහල්ලට මේි බඳ ඉඩඩ වෙනස් චිත්‍රයක් පේන්න පුුවන් මහචරයතමනනි මේ අයවැෑලේකන ඇත්තෙක් අපිට තියෙන විශේෂයෙන්ම ආදායම් වැඩිකර ගැනීම. අපනේ ආදායම සංචාරකයන් ගෙන්වා ගැනීම විදේශ ප්‍රේශණ. වගේ දේවල් වැඩිකරගැනීමට යම්මාකාරයේ සැලසුම් මියෝජනාමය තුළ තිබෙනවාද. මෙමයි ඕනම අයවැය ලේඛනයක් ගත්තොත් හොඳ දේවල් තියෙනවා වගේම ආර්ථිකයට අහිතකර දේවලුත් තියෙනවා. නමුත් අපි බොහෝ දෙරෙක් විශ්වාසකට මේ අයවැය කියන එකම නෙවෙයි රටක් පාලනය කරන ප්‍රධානම දේ. අයවැය කියල කියන්නේ අපි දන්න පරිදි ආණ්ඩුවේ ආදායමයි ආණ්ඩුවවේදමයි පමණයිනෙ. ඒ තුළින් දෙන අරමං කලින් කිව්වා වගේ දිරිදීමනාා මොනාද ඒකෙන් පාලනය කරන්නේ මොනාද කියන කාරණ දෙ තමයි මෙතන තියෙන්නේ. නමුත් මේක මේ අයවැයකින් පමණක් රටක් ගොඩනගන්න හෝ විනාස වෙන්න බෑ. ට අවශ්‍ය මූලික පදනම තමයි රටක නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්ද කියන එක. ලංකාවේ නිෂ්මාාදනය වැඩි කරන්න මේ අවස්ථාවදි ගතයතු ක්‍රියා මාර්ග මොනවද කියෙනෙක තමයි මංහිතන්නේ වැදගත්තෙන්නේ. දැන් අපි මේ කෙටිකාලන අර්ු දෙයකට මූලදේර තියෙන නිසා කෙටිකාලයේදී මා දකින්නේ ප්‍රධාන අන්ස තුනක් කෙරෙහි අවධානය යොමු වී යුතුයි. පළවෙනි අන්සේ තමයි සංචාරක ව්‍යාරය. සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් සමහර කොට ස්තියනවායිවෑලේකනේ නමුත් සංචාරක ව්‍යාපාරයට අපි සියලු දෙනා ප්‍රධාන ස්ථානය දිය යුතුයි. මොකද ඒක වැඩි මහන්සයක් වෙන්න ඇතුව විශාල වසයෙන් මුදල් ලැබෙන. සහ ඒ තුළින් අපිට රට ඉදිරියට ගෙනරන්න පුළුවන් යොගයක්. ඉතිං ඒ නිසා මංහිතනවා සංචාරක ව්‍යාපාරයේ සඳහා සමුද්‍රගත කලාප බිහි කරන්න ඒ වගේම විවිධ සහන ටිකක් තියෙනවා. නමුත් ඒක ප්‍රමාණවත් නෑ මොකද අපි තොරතුරු අනුව නෙමෙයි ඒ තීරණ අරන් තියෙන්න්නෙ කෙන මට දැනන්නේ. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න නම් රටේ පලවැනිමදේ තමයි අපි රටේ සාමය පවතින්න ඕනි ඒ නැතුව රටක සංචාර්ක ව්‍යපාරයේ ද වුණු කරන්න බෑ. දැන් සාමාන්‍යෙන් අපි අර්බුදියට කලින් එකනි පස්කුප පහරන්නේ මේ අර්බුදී ආරම්භි පාස්කු ප්‍රහරයට කලින් ගත්තොත් මේ රටේ ආසන්න වසයෙන් බිලියන පහක්. ඒයන්නේ ඇඟලුම් කර්මාන්තයට ආසන්න වන ප්‍රමාණයටම සංචාර්ක ව්‍යාපාරයෙන් යිපයිම් තිබුණා. මේ බිලියන පහා බින්දුවක් වෙච්චේ එකනේ අපිට ලොකුමානය විශලම් මහානය බිලියන පහ. බිඳදුවක් වුණා අනි පැත්තෙන් අපේ රටට ඒ වෙනොට එමින් පැවතුනු සංක්‍රමිනිකයන් මේ රටංගියයාය මේ රටට එවන ආමුක ප්‍රේෂණ රමිටන්සස්. මේක බිලියන හතක් තිබුණ මේ බිලියන හට බිලියන දෙැශස පට වැටු. තමයි අපේ ආර්ථිකාර්බුදේ ඇත්ත යථාර්ථය. ඉති මේ දෙකනේ අපේ තිබුණු කාරණා දෙක ඉතින් එනිසා අපි දැන් අපි කළයුත්තේ හැකි ඉක්මනින් සංචාර්ක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ ඒ සංචාරක ව්‍යාපාරයේ නියලෙනයට දිරිදීමේ ක්‍රියාමාර්ග ගන්න වෙනවා. දෙවනිකාරණය තමයි අරමන් කලින්ක වගේ විදේශගතවීම දැන් මේ වෙලාවේ විශ්සාාල රැල්ලක් තියෙනවා විදේශගතවීම පිළිබඳව. විදේශගත වීමෙන් ලංකාවට ආදායම් ලැබෙන ක්‍රම තියනවා නො ලබෙන කරම තියෙනවා නමුත් ලැබෙන ක්‍රම පිළිබඳව අපි බැලුවොත් අපි විදේශයන්ට යනායට පොඩි පපුහුණුවක් දේලා භාෂාවක්කු ගන්නලා විදේශශේෂත්‍රය හඳුනගෙන ඔහුන්ව පෙර සූදානමක් කරලා යවන්න ක්‍රමවේ ිකක් හදඳවනම් මෙට වඩා පුළුල් විදියට සහ එක බැදගත් ඇබැ මගේ පෞද්ගලික මතයක් තියෙනවා විදේශගත වන්නන් මෙරට නොමිලේ අධ්‍යාපනය ලබලා විශවිද්‍යාල අධ්‍යාපනය ඇතුළව රජයේ සේවෙන් පඩි ලබල නොමිලේම ගිහිල්ල මෙරට නැවත කිසිම දෙයක් එව නැතුව එන්න නම් ඒක වගකීමක් නෙවෙයි කියන එක. දනිසා ඒතන පොඩි ගැටලුවක්තියෙනවා එනිසාපි අපි කරන සෙම සංකමන පතිපත්තිය සංශෝධනය වියේතුයි කියලා මාවිශ්වාස කරනවා.ඒ සංසෝධන වීම ඩගා රිටර්ක මොනක්‍රමයකින් හරි ැබෙන ක්‍රමයක අපි ඉතන්නට ව ඒකෙ තර වැදග ව තොරතුර රු තොරතුරන ත සමයි සචර ප න. ඒ නොද කියල හ දෙන මම සති දෙකට කලින් ඩුබයියවල විශේද්්‍යාලයටටගේ යුයේ විශිද්්‍යාලයට එතන ඒ පැවති උත්සවේදී එලියෙන් හොටලේකින් කෑම ැෙනන තිබුණ කුක් එලිය හැෑම හැදුවේ කුක්ල පස් දෙෙක් ශ්‍රී ලංකාවේ එතනට බ්‍රන්ටලයින්ගේ ගෑල්ලමයි දෙන්නම ලංකාේ නිසා අපි දන්නන්නේ නැහැ කොචර මේ අපේ කුක්ල හැටියටද උදාහරනකට රකෝඩක් තියෙනවා නේපාලේ එක එක ගමකින් මේ අපිි කෙන කුක්න්නේ සූපවේදූම් පමණක් ඉක්දස් අටසය ගීතතින ජපාලට. සූපවේදීන් පවනක් එකැ එක සූපවේදෙක් යනවා ගහිල්ලහ අරම් කරනවා ඒ වගේ ගිහිල්ලා. තින්සා අපේ රටේ ඇත්තටම මේ සූපවේදීන් එහමනත්තන් වෙනත් ආකාරයේ ෘතියවේදීන් විදේශගත කිරීම කියන එක මංහිතනව මෙරටට ඉතාම වැදගත්තන දෙයක් එනිසා සංචාර්ක ව්‍යාපාරය වගේම විදේශයට යනයට යම්පෝහුණුවක් දීලා යම්සාහනයක් දෙනක මංහිතනව ඔවුන්ගේ මුදල් ඒ වගේම ඒ විතරක්නෙවෙයි අපේ බැංකුපද්ධතිය සහ මූල පද්ධතිය ශක්තිමත්තයෙන් ෝනේ ිටරට ඉන්නයගින් මුදල් ලබා ැනීමේ විවිධ නව ක්‍රමෝපායන් යොදා ගැනීම අපේ ඒනිසාන මේ උන්ඩියල්ලටගේ ඒක පැත්තිෙන් උන්ියල් දඩිලෙස පානය න්නඕනනි අනි පැත්තිෙන් ඉන්ල් පානයකර මේ ක්‍රාමාර්ග ලංකාව ගත්තම් මද කියනක ම දැඩිලෙස මාර්තික විද්‍යාත්නකයටට විශවාස කරන මකොද න්දියල්ගේදවල් ජපානයගේරට කන කරන්නම් බ අල්ලහිරදාන. එ අත්තරම් පැහදිලවෝ අපි මේ රටවෙන් වෙන්න වැඩගරන්න ඕනේ. එද නිසා මුදල් පද්ධතියඉන්න සේලු දෙන අලුත් මූල්ලෙ උපකරණ නිර්මාණය කරලා විදේශයන්ගේ ඉන්න ශ්‍රීලාංකයන්ගෙන් මෙරට මුදල්ගෙන්න්නවා ගැනීම අලුත් ක්‍රියාමාර්ගයක් අනුගමන අලු ක්‍රිය මාර්ග හතුන්වල දෙන්නවා. මෙඔොතුම ඉනවේශන් කෙලක කියන්න. ති ඒක එක අනිත්තක තුගනි ආකාරණය හැටියට මාදගන්නේ යිIT. යිICට පරිගනක අධ්‍යාපනය ශක්තිමත් කිරීම. සහ පරිගනක අධ්‍යාපනය මගින් මෙරට ඉන්න තරුණයන්ට විදේශ හා සම්බන්ධ කරගෙන රැකයා කිරීමට උපකාරකිීම ලංකාවවි දැන්රැකයා කරන සමාර විදේශ ගත වෙන. ඉතිං මම මේ ඔබට ඉතාම වැදගත්තන දෙයක් කියන්නේ දැන් සාමා්‍යපෙල ප්‍රතිඵල පිළිබඳ ඔබතුමා මුලින්ම කතා කළලා ම සාමාන්‍යප්‍රති ප්‍රතිඵල ලැබූ සියලුමදනාට කියන්නේ පුළුවන් ආකාරයකට ලෝකය හා බද්ධ වෙන විදිේ උසස් පෙළ තෝර ගැනීම් කරන්න. උසස් පෙළ තමන්ට ගැලපෙන ආකාරේ තෝර ගැනීම් කරන්න විශේෂයෙන් ඔබදන්නවා යිIC වගේ දේවල් එකයන්නේ තොරතුරු තාක්ෂණට සම්බන්ධ රැකයා ලෝකෙ පුරාතියනවා ඉතින්ගේ එවැනි විෂයන් තමයි මේ රටේ වැඩියෙන් හදාරන්නට ඕනේ එමනැතුව අපි දන්නවා දැන් බොහෝ දෙනෙක් රටටත් තමන්ටත්වැෙන වැක්නැති විශයන් හදාාරලා ඊට පස විශවවිද්‍යාලට ගිහිල්ල විශවිද්‍යාලික පාදකුත් පාර්ැවිල්ල කියන රස්සාවද දෙන්නන කියලා. ඒ ඒ ක්‍රමේට ෝ බහුවෙන්න්න එපා සාමාන්‍යි පෙල කරපු සිසු දරුවන්ට මං කියන්නන්නේ පුළුවන්තර ස්ටම් සබ ෙක් ලි එක කියන සයින්ස් ටෙක් නොලොජී ඒවගේ සබ්ක්් විෂයන් මැතමටික්ස් ඒවගේ විෂයන් කරන්න ඒ විෂයන් කිරීම තුලින් ඔවන්ට පුළුවන් අනාගතයේ සාර්ථකවයන්න විශෂම් පරිගණක ආක්ෂිත කර්මාන්ත පරිගණක ේෂට්‍රේ අල්ලෝකගේ ඉදිරියට මෑනවා ඇති එනිසා මංහිතනවා ලංකාවේ හැම ද න ිබඳ වදන කරයිග . ත් ලංකාවේ පරිගනක තාක්ෂනය ප්‍රවධනකිරීමද ඩිජිටරලයිසේෂන් ගැන අපිතා කරනවා. එනිසා එවැනි ශේෂත්‍රවල තමයි ඉදිරියේ රැක අභි වෙන්නේ. ඒ ඒ රැකයා බිහිකිරීම සඳහා ආවශ්‍ය වන පසුබිම සකස් කරන්නට ඕන එක අවශ්‍යම් වෙන කාරණයක්ට ඉතින් මේ කාරණාත්තුන ඔස්සේ තමයි අපට රටේ ටිකාලන විසඳදුම් තියන්නේ කෙටිකාලන විඳදුම් යන්නේ සංචාර්ක ව්‍යාපාරය විදේශ ගතවිකිර වීම සහ තොරතුර තාක්ෂණය. මෙන්න මේ තුන තමයි අපේ කෙටිකාලීන ර්මාන්ත විය යුත්තේ කියලා මා විශ්වාස කරන්නා මොකද කර්මාන්ත කියලා කිව්වාහම සේවා අන්සේ තමයි පුළුල් වෙන්න යනාගතේ ඒ සේවා අන්සේ රැකයා කිරීමට අපේ රටේ ඉන්න මිනිස්සු ජනතාව පුහුණු කිරීම හා යොමු කිරීම තමයි මේ වෙලාවි දිරිදීමට අපට කරන්න පුළුවොම්ප්‍රධානමද මේ කර්මාන්ත තුන කෙටි කාලීනයි නමු දීර්ග කාලීනව රටක් ගත්තො රටේ නිෂ්පාදනය කොයි තරන්දුරට වැඩි කරන්න පුළුවන්ද කියන එක ඒ මනැත්ම් විදේශයන්ගෙන් කොයි තරන්දුරට අපට විදේශීය මුදල් මෙරටට ගේන්න පුළුවන්ද කියන එක අනුව තමයි රටක අනාගතය ශක්තිමත්වවෙන්නේ. ලෝකේ රටවල් දියුණු වෙලා යනෙන හැමරටක්ම කළේ මොකක්ද තමං විදේශීය රටවල වෙළඳ පොලින් වැඩිපුර ඩොල්තොගයක් තමඟගේ රට ගෙනවා. එහෙම ගේන්න පුළුවන් කෙටිකාලීන ක්‍රමුතුන තයි මං ඔය පහැදිලි කරේ. හොඳයි මගේ විශවාස කරන අපට මත්‍රී නිස්රහටයන්න අලුත් ප්‍රවේශයක්. ි කරන්න දේෂ් මහචාරතමන් පහැදිලි කරල දෙනවා විශේෂන් අපි දරුවන්ගෙන් ගතුත් අපි අලුත් ප්‍රවේශකටයු පෙට ආර්ථක හදාගන්න පෙරට අධ්‍යාපනයේත් යම්මා කාරෙක හැඩතලයන් වල වස්වීම් වියුතුති කියන ප්‍රේශයට බතුමන්න්නේන්නේ අපි වෙලා බලලයමු දැනු දැසන හතයි වනාඩි තිස් හයයි සු දැනු විතරුමිෙන් මහෝගයක් වන් ස්වදේශීය සවයයි ීවදේශීය සේවයයි සුභාරතිීද සාරී සංව මට පෙට සහභාග වන්නේ කොල් විශ්විද්‍යාලයේ ්‍යාරි ර්ථක වි්‍යා ේ ශයේ ේෂ් මහහාචායයේ ්ි කරන රට හම බතුමන කලින් සඳහන් කරමින් හිටියේදේ හ චරිරතමනි අපි දරුවන් විදියට ජ රස්වාක් කෙමනටම් කවරුන්ග හරි රස්සාවක්කිඉල්ලන තරුණ කණ්ඩායමක් බිහි කරනට වඩා වෙනස් කණ්ඩායමක් බිහිකිරීමතුල අපේ ආර්ථිකටත් යම්මා කාරක දායකත්වයක් ගන්න පුලුවන් සාමාන්‍ය පෙළි විභාගිය අපි විශයන්ාවයක් ලියනවා සමත්වෙල උසස් පෙළ කරන සස් පෙළ ශේදරාවන්ගේ විශයන්තුනත් තෝරගන්න යන විශ් විද්‍යාලයටන අපේරට උපාධරයන්ගෙන් අතිමත්තු ව බෞතරයක් කලා උපාජධාර. විධ උපාදි ගන්න හැබැයි මේ උපා. රටේ ලෝකයේ තින ැකියි එකට සමපාත වෙන්න ඒක තමයි මේ ප්‍රශ්නේ එමට කොම ටල්ල ිපිනවට රවමටඇවෙල් උපදධ ත්තිනීමට රස්සාවදනක ඉල්ලම්කිෙනවා මේ සියල්ල නෙවෙයි අපේ රට ගැලපන්නේ දැන් අපි රට ඩොළවරුත් පාදනය කර නාදායම් හොයන්න නව අලුත් විදිහයට හිතන්න පුළුවන් කණ්ඩායමක් අවශ්‍ය. එනිසා මේ අධ්‍යාපනය හැඩ රටා අධ්‍යාපනය ස්වරූපය වෙනස් වඕෝනික ලොබතුමන් විශවාස කරන්න නැද් මේ අධ්‍යාපනයත් එකට ගැටන කෙනෙක් විදිහට. ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් ඔබතුමා ඇහවේ. ඒට ඇත්තටම මම උත්තරදින්න මටමමී ප්‍රශ්නය නගන්නත් තිතුුණ. ඇත්තටම වැදගත්තෙන දෙයක් කඔබතුමා කියන්නේ. ඒතකොට අපි මේ මේ ගැටලුවේ මූල අවබෝධ කරගන්න මුල කොහෙද තියෙන්නේ කිය එක. ඇත්තටම ලංකාවේ පාසැල් පද්ධතියගත්තොත් ආසන්න වශයෙන් පාසැල් දහ දාහක් ත මේ රටේ තියෙනවා. ඒ පාසැල් වලට විසාාල ගැටලු තියනවා මේමයි ඕනම රටක පාසැල් වලට ගැටලු තියෙනවා. නැවත් අපේ රටට ආවේනික වූ ගැටලුව තමයි විශාල වසයෙන් මේ පාසැල්වල තියෙන අපි කියනවා අසමුතුලිතතාවේ විෂමතාවය ඉතාමත්ම ප්‍රබලයි. අපි කියන්නේකට ඉන්නේ කලිට අසමානතාවේ වැඩි. පාසැල් දෙසීයක් තියෙනවා මේ රටේ එක ගුරුවරයයි ඉන්නේ. පාසැල් දෙසියක්ක් යන එක ගරුවරයයි ඉන්නේ. ඒහම ගත්තොත් පාසැල්ස් තුන්දදාහකට වඩා තියනවා සයින්ස් කරන්න ගුරුවරයෙක්නේ මැත්ස් කරන්න ගුරුවරයෙක්නේ අපිඉ ස්ටම් වැඩිියුකේෂ එක ගැන හතා කරනවා. ඇයි කලාව් පාතිධාරින් ලංකාව වැඩියෙන් බිවෙන්න කියෙන ගැටලුවතිය නොතන. අපිට නිදහස් අධ්‍යාපනය සාර්ථක කරගන්න බැරිවනේ අපිට බැරි වුණා පුහුණ කරපු විද්‍යාව ගනිතය ඉංග්‍රීසි කියන කාරණාතුන උගන්නන්න පාසලට විශාල ප්‍රමාණවත් ගුරුවරු සංඛ්‍යාවක් බඳවගන්න. අපි කළේමොකක්ද කලාවඋපදිධරින් පාසරට යවා ඒහමනැත්තං සමුෘධී තියන අය ගුරුවල් බයවට පත් කලා ඒම තං උස පෙකරපු ගර බවට පත් කලලා ඒගොල ගුරු අභ්‍යස විද්‍යාාවලලට දාලා පුහුණු කළ ඒ පුහුණු කිරීමද සයින්ස් නෙවේ. ඉතින් ඒනිස් නා දැන් අපි විශේෂයෙන් අපිධ්‍යාපන පීට අප අධ්‍යපර පීටේ දවසල සාකච්චාවා කරගෙන යනවා අපි සයින්ස් පෙකල්ටට ළමයි අරගෙන සයින්ස් පකල්ටක අයට අධ්‍යාපන විද්‍යා මුූල ධර්මෝ ගන්නලා. ඉදිරියේදී අපි සයින්ස් ගුරුවරු ටික් බී කර ඉ මේක තමයි මේරටේ කළ යුතු පලවිනි බදේ. ඔබට ඔබ උදාහරනැකට ම එකකවත් ඔබ විශෂම භාග වගේ චිත්‍රපටියයක් බැලුවොත්. ඔබ තේරෙනවා මොනතරන් ලංකාවේ ගනිත අධ්‍යාපනයේ දුරලද කියන එක. ඒ වගේ ගනිත සහ විද්‍යාව අධ්‍යාපනය ුඩා පාසල්වල මොනතරන් දුරලද කියලා ඒ නිසා තමයි වැඩදිනක් කලා කරන්නෙ එක විශද්‍යාල ප්‍රශ්නය නෙව විශද්‍යාලට යින කලපවිධරී දරන කියෙලා. අප පාසල් අධ්‍යාපනයට ප්‍රමාණවත් සහ ගුණාත්මක, ගරුවරුපයන්න තෝනි ඉගරුවරුන්ට නිතර පූර් වැඩ ස්ාතිය නො ගේ රමක හරි මහොතක් දෙන්න. ගමක පාසලකට කියාම ගමේ පාසලේ ගනිතේ විශයෝ ගන්නන්න විද්‍යාව විශය ගන්නෙක්ක ප්‍රාධමක ගරුවරේ එකක හලා විෂයන් කරලා පු ගුරුවරේ සමට ඒ ගරුවරග වැරදදක්න ඒ ක්‍රමේ රන්න ඒ හදන්නතුව ඔබතුන් කිවවාගේ මේක ගැලපෙන්න්න ඉතරට යන්න නෑ අපට මේ භිශ්ව විද්‍යාල පාධධාරීන්ට කලාවපාධධරය යඕනවට වඩ යම්මාර අදුග ඔුරුදු තුනකට අවුතු හතරකට පලෑන්නෙක් තියනවනක් මේ අෞදධ උසස් පෙලින් අපි විද්‍යාවගන්න ගුරුරු ච් සොකයක් ගන්න ඒ විද්‍යාවහගනිතය කරන ග ඔුද ුස් පෙක් ගුර අ්‍යස විද්‍යාල වලට එම තම් විශ්වවිද්‍යාලලට වෙනම කණඩායමකද මෑතකද උනත් දහදාහකින් විශ්වවිද්‍යාලයට සිෂයන් වැඩි කරා ඒ එවලිවත් අපි විශ්වාසකර නෑනි මේ අවශ්‍ය වෙන්නේ සයියන්ස් මැත් ටීචස්ලා කියලා එතකොට ඒ සයින්ස් මැත්ස් කියන දෙක පිළිබඳව පොහුණුවක් දීලා යි මෙන මේතුන පුරදු කල්ල ස්කෝල ඩයවන්න ඕනේ එඒ එම තම් විශේ ාහිරක්‍රයා කරකම් කල ස්කෝල් වන්නඕොන් එතනින් තමයි මේ කලාහඋ පදිධාරීගේ ගැටලෝ මතු වෙන්නේ. එකො දැන් අවරුදු හතරකට විශවද්‍යාලි සෙලබසක් දරන්නාවා හම අපට ඒ අයට අර ඔක්කොම කරන්න බෑ එති එනිසා මංහිතනවාදැන් අපි ඔ ගරුවභ්‍යා විද්‍යාලික විශවවිද්‍යාල කිරීම මේේකදී විසඳ. ම මදක් ැතට ග තියන සඳම තමයි ගුරුවරු ප්‍රමාණය විශේෂෙන්ම සයින්ස් මැත්සු ගන්න ගුරුරු ප්‍රමාණි වැඩි කිරීම. ඒ සඳහා උසස් පෙලිින් එන ළමයා ගනිතය විද්‍යාව කරලෙන් ළමයා ගුරර බවට පත් කරන ක්‍රම විදයක්ක් මෙට තියනොන පදය නැත් වි්‍යපි ක්‍රම විදකට ආරම කරන්නන යට අමාකාරක ේදි පිට වැඩිරන්නවා ඒත ති ස්ටම ි සන් මක් අයි යතුන නි වැඩිරන්න ඕනේ ගුර්‍ය විදල තින් එනිසා අපි අපි තුර දෙහපනේ ගැටලුව ඔතනින් පටන්ගන්න ඒගාවට අපි අනිත්්‍යක තමයිතින් පැහැදිලියෝම රටේ ආර්ථිකය දියුණ වන්න ඇැතුව රටේ උපාධාරී සංකයාව වැඩි වන්නකට අනිවාරීම ගැටලුවක් තියෙනම් නමුත් අප උපාරිධාරීන් දැන් එලේ වෙන විවේචනෙට වඩා අභ්‍යන්තරී තත්ත්වය සම්පූර්ණ වෙනස් විශ්වද්‍යාලෙකට ඇවිල් ලබලන්න මොන තරම් සමහර පීටවල අඩ්වාන්ස්ද කියන එක උදාහරණැකටියට අපේ U පරිගණක තාක්ෂණ පීටය එම ත්ත කළමනා කරන පීටේ මේයි ස ස ආතරෙන් අෞුදධ වනකුට රකියාව ැබිල පරිගණක ්‍යාත ලක්ෂතුනාමාරය අතරයි පරිගණනි කරන්නට ෝ ය ජිනරි නිසා මේ ඒ ශේස්ත්‍ර කරනයට තියෙන නැමති පර් ජනමාධ්‍ය කරනවන අටසීයක් මේ ජනමාධ්‍ය අටසයට එලියට හාම සමහට නැතිවෙන්න පුළුවන් ඉතිහාසය කරන වනං හරසයක් මේයට නැතිවන්න පුල නමුත් ඒ ඉතිහාස සංචාරක විය පරිඩි ගලවෙන පරිදි බිවිධ භාෂාව ව වුගන්නලා ඕ නෙලියටආම ඒ ශේස්ත්‍රී වැඩ කරන්න පුළුවන් ද අපි හදනවා ඒකතම දැන් කරන ඇතිවෙන වෙනස්ස එක මෙ දෙක එකට පැහෙන්න රැකියාවෙලඳ පල අධ්‍යපනට පැහ පහෙන එකඒ එක රට් තියෙන්නේ මුලතියෙන්න්නේ ස්කෝල. ඒෙ ොල කෝල තින ගරගුරු පපුහුණ කරීමසා ගර බඳවාගන්න ශේෂත්‍ර වෙනස් වය යුත්තුවේ. ඇ ඒක දීර්ගකාලයේ දී වෙනස් වෙන්නත්තන් අපිට ආධ්‍යහපන ක්‍රමේ ේ දය තම යන්න ඉති විශද්‍යයාලට තරක් බල විස බෑ ප්‍ර්නය. ඒති ඉතින් අපි ය අනිපත් තමයි ලංකාවේ ආර්ථිකයේ ප්‍රසාරනය ආර්ථිකය ප්‍රසාාරනය වන විද්‍යහට තමයි උපධාරට රැකයාදන්න පුළුවන්. නිබූල ප්‍රයි සෙක්ටර එකක්තියාගෙන උපධහරින් රැකයා දෙන්න බෑ දැන් ජපානයගත්තුත්ේම ජපානයේ ලක්ෂ හයාමාරක් එලියට නවා. එනකට ටොටයි කියනවා අපිට දෙන්න මෙච්චර ප්‍රමාණයක් ඒම නැත්තන් බන්න විසාල සමාගම් කියන අපිචර ප්‍රමාණය බදඳව ගන්න. ඒ විසාාල සමාගම් තියන ආර්ථකයර්කට විසාහල උපාදිධහරින් සංකාවක් නඩත්තු කරන්න පුළුව. වට පැකදින අබතුමන්ගේ සීණබෝල

පෞද්ගලිකන්සේ ආයතන ස්වල්පයක් කැරුණහම ඉතාම දුරුවල පෞද්ගලිකාන්සයක් තියන්නේෙ රාජ්‍ය බැන් කොලින් අයාරගෙන එහෙම නැත්තං බොහෝම ආමාරුවෙන් දුවන පෞද්ගලිකාන්සයක් නැතියන්නේ ඒවායි ඉනොවේෂන් කරන පෞද්ගලින්සයකුත් නැබේ එවැනි පෞද්ගලිකාන්සයකට විශාල උපාධාරීන් සංකයාවකට රැකවාවද බැෑ. ප කොච්චර පුරදුතුළලන්නෑ ඒ ගැටලෝ තියෙන තෙනිසා මමක කියන්නේ ඕනම ෘතීයක උපාධධාීින් පි කොච්චර හැදුවත් කමන්නෑ මකු විදශී රකයාාවල විදේශ රටවන ැකයාව තේෙන. දැ මට පානයේ විශ්ව විද්‍යාල දෙකක ස්තිර අත්තීම ැබල්ලතමයි ම හවෙලා යෙන මගේ පාකල වෙල තිමත් මොඳ මගේ ජපානයේ මම අව විිශවද්‍යල අටක හිටිය මම විශවවිද්‍යාලයට අවසසාය තුකය ශද්‍යයාල ආරද මාචරවර කැට රටිය හසේ විශද්‍යයා ආරධ චරවර කර ම හස විශවිදාලි කරනවෙලාත් මට ඇ පොයින් නට එක න ප්‍රරමට ඉන්නසර කිය. කැන මට ජපම් බාසාාවෙන් ආර්ථික විද්‍යාව මගේ සාමාන්‍ය දේශනය මට කරන්න පුළුව. එතන මයි ම කියන්න තිෙන. අපි මේ ළමයින්ගේ ශාක්ෂ්‍රතාවේ දියුණුකරොත්. විවිධ භාෂාවන් උගන්න ඕනේ. පරිගණකතාක්ෂණය උගන්න ඕනේ. මූල්්‍ය සාක්ෂරතාවේ උගන්න ඕනේ. ඒවගේම වපි සමාජයේ නෙගෝෂන් ස්කල්ස් වෙන හා එක්ක කතාකිරීම. ජාලගතවීම මෙන්න මේවා තමයි අවශ්‍යාද. ඇති ඒවාපි කොත් මංහිතන ලෝකේටයන ශ්‍රීලාංකිිකයා. ්‍රබල වෙන ඉති අපි මේ ලංකාවෙ තියන කුඩා පෞද්ගලිකාන්සයම පමණක් බලාගෙන හුණු නොකළ යුතුයි. ලෝකයේ අද අද අපියවෙල්ලා ගෝලීය නගරය ගෝලීය ගමක සිටිසන් කෙනෙක්. පුරවැසියෙක් ඉතිෙන් අපි අපි විශේෂයෙන්ම ෘතියවේදී ආයතන මේ රටේ වැඩි වැඩියෙන් ෘතියවේදීන් ිහිරන්නඕන මොක දවුන් රටේ වෙයින්න වන්නටවලටය. නමුත් ඒනිසාමන් කියන්නේ අපි මේට වඩ අධ්‍යාපනය පිළිබඳ පුළුල් විදියට හිතල කටයුතු කරන්නනි කියෙ ද ඔබතුමන්ගේ කතාව තුළත් අපිට බැලු බැලට පේන දිහිට පේන්නේ. අපරටේ උගන්නන්නේ අවශ්‍ය විෂය දහරවන්න නවෙේ. අවශ්‍ය විෂයන්ටික නෙවෙයි. එනිසා දැක පටන්ගන්නඕන්නේ කොත ඉහරි මහාචර්යතුමා නැත්න මේ අපි හැමදාම තවරුදු දහයයක්ගේල්ලත් ඔබට මට අපිට මේ කත කරන්නවන්නේේ දැන් පටන්ගත් නැත්වා. ගන්නයනකට විධ බාධක මේක දේශපාලක්නය විරද්ධවේ ෘති සමිති විරුද්ධවෙවේ සමහරය මේ පිළිබඳව සැකෙන් බලයි හැබ මේ එක පටන් ගන්න ඕන කොහොමද මේ වැඩ කරන්න මේ පටන්ගෙන්න්ම තමයි අමාරු. ඔ ඇත්තතම මේ වෙලාව පටන්ගන්න හොඳම වෙලාව ඒමං හොඳම වෙලාව කියන්නේ හැමූටම දැනිලන තියන්නේ තමන්ගේ ආදායම වැටිලා බද වැඩිවෙලා ජීවත්වීම අපහසුවයි අපිට යමක් ඇඟට දැනුුණහම තමයි පටගන්න ඕන කිය ෙහිත්. දැම් පටන්ගත්ති නැත්තන් අපි ආපහු වර කන්ෆ කම්ෆර්ට සෝන එක ටාවත් ජීවත්ෙන්න්න ලේසි කියෙන සෝර් එක ාවත් නා අරගනාරි මේක පටන් ගන්නේ කවදාවත්. තිනිසා මේ අවස්ථාව තමයි මේක පටන්ගන්න පුළො හොඳ අවස්ථාව. පළවෙනිමදේ ආර්ථිකයේ ආර්ථික විද්‍යත්මකව ඉටල ජන් නිට ක්තිය නඕන වගේම ඩේට හදීමට විශේෂෙන්ම මංහිතන රාජ්‍යපරිපාල නමාත්‍යයන්සේ ඉන්න සේවකයෝ අ ඒගේ මනිත්තමාත්‍යයන් සල ගම්මට්ට මේ ඉන්න සේවකයන්ට කිසියම් වැඩ පිරිවෙලක් හදන්න ඕන පරිපාලනය සම්බන්ධෙන් එක ගමේ ඉන්න එක නිලධාරියෙකට, ග්‍රහම සේවක හෝ කෙනෙකුට වැඩියම් බලයදීම මේ මෙතන තියෙන අවශ්‍යව වනතාවේ මිඩ්වයිෆන්වන ග්‍රහම සේවකඉන් වනංඒ එන්න පොලිස් නිලධාරයයින් වනක් සෘදධය පිසිඉන් වවනං කුෂිකාර්මික නිලධාරියයයින් වනන් මේවිදියට මෙන්න මේ ඉන්න නිලධාරීන්ට සතියකට එක දවසක් අපි හිතම උදේ වරුවක් එක රැස්වී මක්තියන්න ඕනේ ඒ ස්ව මේ තියන ඒ ගමේ කියන ොරතු රටි රැස් කරන්න හොම කල වන්ට පාට මලාදන්නන ඕන්ිගේ න ස් විශ් එකට දියස් විශන්න්නේගේ ොරතුරට බලන්න යම් කෙනෙක් න්න ඕනේ තන අන්නන්නේ ඒවිදිහයට අපි ඒ විදිහයට තොරතුර ජිදකලොත් මේක ගමමන මේ මමේ කියන්නෙ නගරයවන්න තු ළ ඕොනම තැනක අපේ තියෙනවානේ ග්‍රම සේවක කෝටාස ති එක අපේ රටේ තියෙන ශක්තිය. ශක්තිය මොද සහරටවල නෑනි ග්‍රමසියකරුනෑ විියච්චයිල නෑ ස්මරටවල ඉති මේ ශක්තිය මංකඇන මේ අයියට අපි මාසිකෝ පඩිගිවිම් පමණ ප්‍රමාණවත් වෙන්නේ මෙතන. මංහිතන වෙනස් කොත් මේටේ විප්ලයක් කරන්න පුළන් අපට ජාල තිබෙන හා ාල යනවා ඒ ජලය මොබිලස් කරන්න ඒ ජලයට අවශ්‍ය වැඩසටානෑ. ඒ ජලය කොහොමද අපි උඩට ගන්න කිය එක ගැන අපි කතා කරන්න ඒ පිළිබඳ පුළුල්්‍රතිකාවක් කරලා එතනි ගණ්ඩුන් ොරතුර මොනාද ොරතුරටි කොමද අපි මේවා කරන්න අපි එහමනක් අන්න ඒවාගේ ඇන් විශලේෂනය කරන්නේ. ඒගේ පරෝචයක ම ඕටනට ඇ පරෝචික් කියනක බීද අදහස්තියන පුළන් විධ ක්‍රමයන්ට අප මොකද අප සැම දෙන විශවාස කරන්න ඕනේ ඕන රටක් ඕනම සමාජයක් ගත්තොත්. අපි හැම දෙනාම ස්වභාවික නීතියට එකඟ වෙන්න ඕනින්. ස්ොභාවික නීතිය අපේ ආගම් ජාති කුල මේ ඔක්කොටම් වඩා උඩින් තියන්නේ. ස්වභාවික නීතිය තියන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා එකක් තමයි විධත්වය. අනිත්තක තමයි වෙනස හැමයිලායි වෙනස් වේනවා. විධත්තයාගේ කරන්න ඕනේ. අපි විධත්වය සහ වෙනස කියන කාරණ දෙක. ද්‍රෙස් කල නත්තන් එවැනි ජාතියක් වෙනස්ව වෙනවා එවැනි රටක් වෙනස්ස වෙන. විදත්වය පිළින ගනීම නිසා ලංකාවේ ප්‍රශ්න තිවුණු බහ මොදන්නනවා.ඒවගේම අපි වෙනස් නෝවන නිසා අපි ඇතිවේච්ච ප්‍රශ්නය මෝමදන්නවා. අපි වෙනස්වන මේ මෝතේ පව වෙනස් වන ලෝක වෙනස්වෙන හැදයක්ම වෙනස්ව වන වෙනස්වෙන්න ති ේව ලෝකේ වෙනස් වෙන. තේනිසා මම කියන්නේ ර්ික විද්‍යාවට අපි ප්‍රතිපත්ති වෙනස් කරන්න ඕන. අපි හැමදාම එකම ප්‍රතිපත්ති පාවිච් කල හරියන්න අපි ෙල් ‍ිෆක්ෂණ එක යන්නන අප හ අෞුදත් ඇේ මොකද කරලා තින අපි දීලාතියන දිරිදීමනා වැරදිනේද මේ දිරිදීමනා දිගට කරන්න පුළුවන්ද. ඒක ඇයිහෙම වනේ ඒක වෙලා තියන්නේ එකක්ක නග කැමැත්තමත එකක්ක නගේ වර ප්‍රසාද මත අපි මේ දිරිදීමා භාවිතා කිරීම නිසා නෙවෙයිද. අපි ඇයිඒ තොරතුරු මට පදනම් කරගෙන විද්‍යාත්මකට දිරිදීමනා දීම නොකරන්නේ. එම ද රන ගන්නන ොරතුු තමයි ැන යන ගටලු ොරතුර විශ්ලේෂන කිරීම තමයි මෙතන තියන ගැටලු ොරතුු ලැබේ නැතුව අප ටේ තියෙන අපි දන්න උදාාරන කටට . ආමිකතියන එ ෆෝසස්තේනෝඒගේ පොලීසි තියන මේේකු තැස් කරන තොරතුරන ති කොහෙේ තොරස්තුරු භාවිතා කරන්නේ මොනවටදී භාවිතා කරන්නේ ොරොතුරු මොතර විශේෂ වෙනවා අන්න ඒ තමයි මේක මංක කියන්නේ කට තොර විතරක් න මේ ආර්ික ොරතුරු අවශ්‍යයි එ වගේ සීකර තොරතුරු රට මනි පිලේ පේව පච්ච වන්නේන එවගේ ආර්ික තොරතුර ගැන ම මේ කියන්නේ සහ පරිපාලන තොරතුරු ගැන කියන්නේ එවැනි කළමනා කරන පද්ධතියක් ලංකාවට හඳුනරදුරන්නොත් ලංකාවේ තාමුවකින් දවුණ. ොයි ඒතකම අපි සිතුම් පැතුම්ල වෙනසකුත් කරන්නය නොේ එක දෙමවපියන්ට දරුවන්ට සමස්ත පුරවැසින් දැ ඒ දවේ සාමාන පෙි භාග්‍යාවම දැන් ප්‍රතිපලාාවම ඒනේ ගත දරුවන්ටත් බහෝවායට සමහලට දෙමපිය වැඩිහිටියෝ කියන ඇති පුතේවා විද්‍යශෂයන් කරලාය ෛද්‍යවරයක්න්න ගනිත විෂයන් කළලා ඉජනවරයක් වන්න වානජ විෂයන් කරලා ඔයා ගණකාදිකාරවරයන කළමනාකාරවයක්න්න පුළුවන්නම් කලාවිෂයන් කලා ගුරේක් මෙහම විධ බලපෑම අම්මලතාතල වැඩිහිටියෝ කරන ඇති. හැබයි මාහාචාර්තමින් මංහිතන්න කිසි මම්ම කෙනෙක් තාත කෙනෙක් වැඩිහිටිය කියලා ඇති. ඔබ හොඳද ව්‍යවසායකයක් වන්න රට මුදල් හන්න පුළුවන් ්‍යවසායකම කිය අද නක කිව කලම. ර එේ සිතුම් පැතුම්ටිගත් වෙනස් කරන්න සමස්ත සමමාචය නේද පහැදිලියම ආකල්පවල්ල විශාල වෙනසක් අවශ්‍යයි. විශේෂයෙන්ම අපි නොවැදගත් කියලා විශ්වාස කරන දේවල්වල විසාාල වැදගත් කමක් තියෙන. විදේශීය භාෂාවන් අධ්‍යනය කිරීම. දැම අපි කියන්නේ හමටම කියන සයින්ස් කරන්නගේ අපි කාරත් කවර කියන්නේ ඔබ මේ ජපන් බාසාාව කියෙනගෙන ජපානටකිල්ල වැඩක් කරන්න. එමත්තන් ඔබ ඉංන්ද්‍රසි බාසා සාහිත්‍ය කරන්න දැ න . ජපන් ගොරියන් ඉංග්‍රීසි මේ භාෂාවන් ඉගැන්වීම කෙනෙක මං කැනක නින්ද මේ රටේ ජනතාවට නැත්ත සාක්ෂරතාවේ මට බැවකට බනි නොකටිය ක්ෂරතාවන සාක්ෂ්‍රතාවය කියල කියන්නේ මේ ලියන කියනෙ එක තමන්ගේ මවබාාවෙන් කියන කෙනෙ නෙවෙයි අද. ක්ෂරතාව කියැනෙ භාෂා කියීයක් කතා කරන්න පුළුවන්ද. පදිගනක තාක්ෂණය කොච්චර පාවිති කරන වොද තමන්ගේ අතේතින ස්මට් ෆෝන් එක ස්මට් කියන කීස්ටික කීදෙනකුට පුළුවන්. ලක්සේකිිතර බෝර්්ණි අරගෙන කෝල් ගන්නඉතරයි කරන්න ස්මාර්් කීස්තික පාවිචි කරන්න දන්නේ නෑ ඇති එකැ පරිගණ තාක්ෂය යි ටක්නෝජික්ත්ත අපි නෑ කියනෙ ඒවගේ මුූලෙසාක්ෂරතාව ව්‍යසායකයක් පටන් ගන්න රැකාවක් පටන්ග මුූල සාක්ෂර්තාවවශ්‍යයිවාන්ජය කියෙන විශයන් එක ගැනීම අවර්ශසය හැම දෙනාටම ඒ වගේ මර වගේ කිව වගේ ජාලගතවී ක්ඩායම්ම එකතු වෙලා ඒවගේ මේ නිසාතමයි අපි කියන්න විෂය බාහිර ක්‍රියාවක් ැ ොඩක් දෙනෙක් උසස් පෙළ කාලදි කරන්නේ මේ ඒ තුනක් ගන්න එකට මහන්සේ එක පමණයි. නමුත් ව රැකියාවක් කරන්නගේ හාම අහනවා ඔබ ක්‍රීඩා කලාද පාසලි ක්‍රීඩා මොනොෝදක කළේ ඔබ පාසලේ කරපු විශෂය බාහිර ක්‍රියාකාර කම් මොකක්ද. මම මම බොහෝ සම්මු පරීක්ෂණ වලට සහභාග වෙලාතියෙනවා ඒ සම්මක පරීක්ෂණ සියල්ලයම ලකුණු පහලවක් ලකුණු විස්සක් දෙන්නේ පාසලේදී කරපු විශය බාහිර ක්‍රියාකාර කම්බලට ඔබ බෑන් කණ්ඩායම හිටියද. ඔබ මොනවද කළේ නමුත් උසස් පෙලදී බොහෝ දක්ෂලමයි ලංකාවේ ඒතුන පසුපස පමණක්කමායනවා අනෙකුද්දවල් කරන්නේ ඉතිෙන්සා මම කියන්නේ ඒ සියලු විශයබාහිර කාරණාවල උසස් පෙලේදී ඔබ නියලෙන්න්න මොකද පාසයේේද තමයි ඊීඩ ිප් එක මූලි ට්‍රේීන එකක ලැබෙන් බශිෂ්‍යනායක එක් වුුණහම ඔබ පාසලේ ඉන්න ප්‍රධාන නියෝජිතෙක් වුණහාම ඔබ පාසලේදී හැසිරනාකාය ඔබට ජීවිතය ඉදිරියට ගෙනයාේදී විශාලවසයෙන් වැදගත්ත නො ඇති එන්සා මේ අවරුදු දෙකේ උසස් පෙළ කරන කාලය තුළ විශය බාහිර ක්‍රියාකාර්කාම අමතක කරන්නපා ඒකක් තමයි ඔබේ ආකල්ප වෙනස්වෙන්නේ ඔබේ ආත්මාබිමානය ඇතිවෙන්නේ ශක්තිය ඇතිවෙන්නේ මෙනම කාවශ්‍යය උස පෙ කර ළමයින්ට. පමක්න තුම ශ් ්‍යාල පද ේතුරවත් ඔබතුමන් අප ආදර්ශය පේන දරවන්ට ාහිර ට ඩ ේශ දාල විශෂය ්‍ර ාව පිම දසර ාල වයා ප්‍රති සංඛයාවක් කරගෙනයනවා ඒ වගේ භාෂාව පිල්බඳ තරංගාවලි ගොඩාක් කරගෙනයනවායිඒ වගේ මුූලි ශක්ෂ්‍රත වැඩ පින් වවලතියන. අප අපි හැමතිස්ේම හිතන්නේ විෂය පමණක් ලංකාව නොක්තම ගැටලුතින්. විශය බාහිර ක්‍රියාකාරකම්. කිරීම කියන ඉතාම වැදගත් පිරිපුන් මනුස්සෙක් බී කරන්න ඒක අධ්‍යාපනයේදී අවශ්‍යයි. උසස් පෙලේදී ඒතුනට මක් කොටු වැඩ පානක තමයි මගේ මූලිකඉල්ලීම මකද අප විශේද්‍යාලිත් දැන්හඳන පුුවන්තර වනස් කරල බහුතරය මන්න්නේ කියන සාක්ෂර්තාව ලබාදීලා විෂය පිළිබඳ පුළල්ල හිතන්න. හොඳයි හදේ මාත්‍රකාවනේ ආර්ථිකර්බදය කළඹමනා කරණය කිරීම අපි අවසන් කර අධ්‍යාපනය. ර්ථිකරබදය කළමනා කරය කිරීම සද පේරට අධ්‍යාපනය හැඩරටවන් වෙනස් වෙන්න්නවන කවර හරිගාව රස්වාකිල්ලන තරුණයෙක් බිහි කරනවාට වඩා. තමන්ගේ දිරියෙන් නැගිටන ව්‍යපාරයයක් වවසායකක් වන්න පුළුවන් කැමත්තක්තින කෙනෙක් නිර්මාණය වවා නම් ඒ එකතම අප පේරට ආර්ථිකය ශක්තිය එනිසයි අපි ආර්ථිකය පටන්ඇරගෙන අධ්‍යාපනය මේ කතා අවසන් කරන්න යද දවසේ. අද පේසාකච්ඡාවට සභාගිනේ කොල්ප විශෂ විද්‍යාලි ව්‍යාරික ආර්ථක ද්‍යා ේනාශී ේෂ් මහචාරිය.ි කරුණරට මහත්ම බොහම ස්තුති ඔබ මන්ට පවස්තුූති සේලම දෙනාට අපේ අද සුභාරතිය සවාද මණ්ඩ පේ සමප්ති අපේ ඉස්ටහන් කරන්න. යනෝකගමගේ අද නිෂ්පාදන සහය සසුදු පන්සලූ නොවාධ්‍ය සහය අධික්ෂණ ඉන්දික ජයරත්න නිෂ්පාදනය කළ පවිත්‍රකේෂණ නායකාර ම ගයන් කවශ්‍යාල් ජයවර අප හටතුදේසන හතට මොුණග හෙනමක් සුභරතිය සංවාද මන්්ඩ පේෙන්. දැලුම ලබාගම් මුදෑසනකසේ සිතැඟි වඩාලම් දිය ඇලලකසේ සුභාරති සුභාර දෙසම නසරසන වදනින සිතුවිිලිත් උපදින හඬකින उपगिनि सोया सुया एदे सुभारती सुभारती